ngi <issions> aperati. සියලු මහජනතාවගේ ආශිර්වාදය සහිතව අපි කරපු අරගලයක් ජයග්‍රහණය කරා හැබැ මේ අරගලයේ ජයග්‍රහණය කරනවා කියන්නේ අපි සිතූ සිතූ සම්පත් එෙමනැත්තං අඩුමගාන රට මීට අවුරුදු හතරකට පහකටලින්තිිච්ච තැකට ගෙනියනවා නෙවෙේ අපි රට තාමතියන්නේෙ බරපතල අර්බුදයක පාලිමේතුව ඉන්න දෙශේ විසි පහට හෝ මේ වෙලාවෙේ යෝජනාාවන්න වැඩබලන අගමැතිට හෝ වැඩබලන ජනාධිපතිට හෝ මේ රට නැමත නිමේශයකින් අතාත්වයට පත් කරන්න බෑහ. එක අත තුට අපි මේ අරගලය කරේ මේ රට මේ වලට ඇදලදාපු මේ රට මෙච්චර වැරදි තැනකට ගෙනනිිච්ච ඒ පාලනය වැරද්ධ නිවැරදි කරගැනීම සඳහා විතරයි. ඇබැයි ඒ කරපු වැරද්ද කරපු පුද්ගලය අයිං වනා කියලාඒකරපු වැරැද්ද අපිට එකපාර නිවැරදි කරනවා එහම නඇත්ත නිවැරදි වෙනවා වගේ අපේක්ෂාවකින් අපි හිටියොත් අපිට යන්න වැඩ මිරුගුවක් පස්ස. මෙනට මිනිස්සුන්ට අනිවාරයෙන්ම තවුරදු හතරක් කෝපහක් අතිශය දක්කන්දරාවක් විඳින්නට වෙනවා කවුරු පාලනයට. ඇබ මේ කාලය හතර හෝ පහකින් වෙන් කරගන්නට නං. වෙනස් කරගන්නට නං. එක කාලය අඩුකරගන්නට නං. මහජනතාවත් එක්ක එකඟවෙච්ච. යම් නිර්මාණාත්මක වැඩපිළිවලක් එක්ක මේ රටේ පාලන සිද්ධ විය යුතුයි. ඇැබැ අපි. බරපතල විදිර විශවාස කරනවා එපාලනය මෙරටේ ව්‍යවස්ථානු කූලපාලනයක් විය යුතුයි. ව්‍යවස්ථාවට පිටිං එලියේ කරන පාලනයක් සම්බන්ධයෙන් අපි විශ්වාස කරන්නේ නැහැ. ව්‍යවස්ථාවය අර්මදයක් තියෙනවනං එය වහම වෙනස් කිරීමේ බලපෑම අපි විසින් කළ යුතුයි. ොට එනිසා දැන් මේ මොහොත කියන්නේ අපි හැමූම එක වගේ මේ කාර්ය කල්පනා කරන්නට ඕනේ මොහොතක්. මේ මහොත ෙවෙයි ඇත්තටම තවම අපිට අපේ හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලාස්වීම තහුරු කරලා නෑ අපි විශ්වාස කරනවා හැට දවසේක ලැබේයි කියලා තවට හෙට දවසෙන් පස්සේ. අපි මේරට පිළිවලට හදාගන්න වැඩ පිළිවලට ආයුතුයි. ඒ වැඩ පිළිවෙලේදී යෝජනාාවලා තියෙන ව්‍යවස්ථානුකූල ක්‍රමය තමයි. වැඩබලන ජනාධපතිවරය පාලිමේතු දැනට ඉන්න පක්ෂවල ස මන්ත්‍ර වරුන්ග අනුමතිෙන් පත්කර ගනීම අගමැතිවරයෙක් පත් කර ගැනීම. ඒ පත්කරගන්න ජනාධිපතිවරයා සගමැතිවරයා පත්කරගත්තට පස්සේ ආයත් ගෝටාවේ රජ පක්ෂහරිර මහින්දරාජ පක්ෂහරි වෙන්න බෑ. ඔවුන් අනිවාරයෙන්ම අඩුමතර මේ සියලු පක්ෂවල එකගතාවෙන්සාහ මෙරටේ මහජනතාවගේ අවශ්‍යතාවය තේරුන්ගනිමින් පාලනය කරන්න පාලන රටාවක් සිද්ධ කර යුතුයි. ඒති අප ඉතාම පැහැදිලියෝ කියනවා. පත්වන අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා පැහැදිලියුම ඉතාම කෙටිකාලයක් ඇතුළත මේරටේ නැවත චන්දයකට ගිහිල්ලා නිවැරදි ක්‍රමේයට ජනාධිපතිවරයක්ෂ අගමතිවරය පත්කරගන්න වැඩපිළිවල ආරම්භ කළ යුතුයි. එයවගේ පත්වනි ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා පාර්ලිමේන්තු ඇතුළේ තමන්ගේ දේශපාලන න්‍යාය පතවයක් ක්‍රියාත්මක නොකළ යුතුයි. ඔහුට හෝ ඇයට තිබිය යුත්තේ. මේ රට ඉස්්‍රරහට ගෙනියන වැඩ පිළිවල සහ. සියලු පක්ෂ දේශපාලන නායකයන් සියලු දේශපාලන පක්ෂ මන්ද්‍රී රුන්සා රටේ සිවිල් සංවිධාන ඒකා බද්ධ කරග යන වැඩපිළිවලක් පමණ. නිසාපී බලාපොරොත්තු වෙනවා මේ අගමැති වැෙන්ඩ හරි, ජනාධිපති වැඩහරි. මේ වෙලාවේ නාමොයෝජනා අතියාගෙන ඉන්න අය. ඔවුන්ගේ හැකියාවෙන් හෝ. ඔවුන්ගේ හයිියෙන් තත්වට එන අයි ෙවෙයි මේ රටේ මිනිස්සු අරගල කර ලමේ පාලනී වටල්ල තියෙන් මේ රට මිනිස්සන්ගේ උමනාව නිසා අලුත්පාලනයක් එන්නේ. නිසා මේ රටේ මිනිස්සුන්ගේ උමනාව තමයි මේ රට හදන වැඩපිළිවලකට සාමූහික එකඟතාවයක් එක් යන නායකත්වයක් පත්කර ගැනීම. අපිට වැඩක් නෑ එකවුද පත්වෙන්නේ කියන එක. නමුත් පත්තන පුද්ගලයෝ අනිමාරයෙන්ම ඒ රකින්නට ඔන්. අපිට, නැවතවතාවක් පත්වය නගමැතියවරයා හෝ ජනාධිපතිවරයාව එලවන්න නැවතවතාවක් ජනාධපති මන්දිරයේ හෝ වගමැති මන්දිරය වටලන්න වෙන තත්ත්වයක් ඇති නොකර සිතීම තමයි උන්ගේ මූලික වගගේ මේ වගේ අපි විශවාස කරනවා ඒ බලේට කෑදරව ඇදගෙන යන්නේ නැති ඉතාම කෙටිකාලයක් ඇතුළත නිවැරදි පාලනයක් රටේ ඇති කරන මහජන මතය නිවැරදිව විමසන තත්ත්වයකට පත්වෙන රජයක් විය යුතු. එනිසා තමයි අපි යෝජනා කරන්නේ විශේෂයෙන්ම ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙනවාත් සබගමිට. ඊළංඟ වැඩබලන ජනාධිපතිවරයා සාගමතිවරයා කියන්නේ කෞද් කියලා. මේක ඇතුළේ දේශපාලන ගේම් තියෙනවා. අපි පේනවා මේ ව්‍යවස්ථාව ඇතුළේ ව්‍යවස්ථානුකූල රාමුව ඇතුළේ නැවත එපා කියන අයට බලට පත්වෙන්න්නටත් හිල් තියනවා. එනිසා අපි නම් කරන්න අපි ඒ අයට කියනවා කරුණාගල්ලා දේශපාලන ගේම් ඇතුළෙ මේ ව්‍යවස්ථාව තියනෙන හෙල් ඇතුළෙන් රිංගන්ඩ උත්සාහ කරන්න එපා. ඒ රිංගන්් උත්සාහ කරන තත්ත්ව ඇතුළේ ඒ රිංගන කෙනට හෝ ඒග ඩාම හෝ රට හතක් වෙන්නේ නෑ. නිසා මේ වෙලාවපික්ට කරන්න තියෙන්නේ. මේ ට අනුමත කරන අනුමත කරපු මෙරටේ මනෝභාවයට ගැලපෙන. නාමයෝජන එමනතං ඉදිරිපත්වී මිස දේශපාලනගේ මෙකට හරින්න ව්‍යවස්ථාව පාවිචි කරලා හිල් ඇතුලෙන් ඉදිරියටට එන කණ්ඩායමක් නෙවෙේ. ඒ අපි අවශ්‍යව නොත්නම් කියනවා හැබැයි අපි ඉතා පැහැදිලිපේෙනවා මේ ව්‍යවස්ථානුකූල රාමුව ඇතුළෙ හිලක් තියනවා. ඒපා කියනෙනෙකුටත් මේක ඇතුළෙෙන් එන්න පුළුවන් ඒක ව්‍යවස්ථාන කූලයි කියල කාටහරි කියන්නත් පුළුවන් හැබයි සදාචාරය තමයි. ඒ ඉඩ ලබා නොගෙන සිතීමම් එසාපි බලාපොරොත්තුවවෙෙන්න්නේනෑ ඒලඩ විල්ලඩ ඉඩ ලබාගන්නඩ ඇවිල්ල නැවත අරුදයක් කට ඇතුළි හදයි කියලා නමුත් අපි නවතවතාවක් කියනවා. අපි ව්‍යවස්ාන කල උත්තරයක්ක් තම බලාපොරොත්තුවවෙන්නේ ව්‍යවස්ථාව හිල්වහන් ඕන තත්වයන් පිබඳුවා අප මන්ත්‍රනය කරම. ව්‍යවස්ථාවේ වැරදි අපි. නිවැරදි කර ගමු හැබැයි ව්‍යවස්ථාව ඇතුලේ මේරටේ මනිසුන් උමනා විසරහට ෙනියන වැඩ සටහනකට අපි, වහම කටයුතු කරම කියනක තම අපේ ඉල්ලිම්.